අද අපි බලන්න යන්නේ සෝඩියම් ලෝහය වතුරට දැම්මහම මොකද වෙන්නේ කියලා. මේ සෝඩියම් කියලා කියන්නේ අධික ප්‍රතික්‍රියාශීලී ලෝහයක්. මේ නිසා සෝඩියම් ජලය සහ වාතයට නිරාවරණය වුණොත් ඒක ඉක්මනින් ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේ හේතුව නිසා මේ සෝඩියම් ගබඩා කරන්නේ තෙල් තුල. මේ සෝඩියම් කියලා කියන්නේ ඉතා මෘදු ලෝහයක් නිසා සෝඩියම් පිහියකින් කපන්න පුළුවන්. මේ සෝඩියම් හොඳින් විදුලිය සන්නායනය කරනවා. මේ සෝඩියම් ලෝහයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒ නිසා සෝඩියම් ජලය මත පාවෙනවා. හරි, දැන් අපි බලමු සෝඩියම් වතුරට දැම්මොත් මොකද වෙන්නේ කියලා. මේ සෝඩියම් කැබැල්ල ජලයට දැම්මහම ඒක ජලය තුල වායුවක් පිට කරමින් ගමන් කිරීම සිදු වෙනවා. ඒත් එක්කම ජලයේ පැහැයද වෙනස් වෙනවා. මේ විදිහට මේ පිට වෙන වායුව තමයි හයිඩ්‍රජන් වායුව. අපි ඒ බව තහවුරු කරගන්න මේ වායුව මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වායු සාම්පලයේ ගින්දරට ලං කළාම පොප් හම්බක් ඇති කරමින් දැවී යනවා. ඒකෙන් අපිට මේ තියෙන හයිඩ්‍රජන් වායුව කියලා තහවුරු කරගන්න පුළුවන්. සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළාට පස්සේ සෑදෙන ද්‍රාවණය බාෂ්මිකයි. ඒ බව තහවුරු කරගන්න අපි මේ ද්‍රාවණයට ෆිනොප්තලීන් නොදනවා. එතකොට මේ ද්‍රාවණය රෝස පැහැයක් ගන්නවා. ෆිනොප්තලීන් ආම්ලික ද්‍රාවණයකට දැම්මට ඒකේ පැහැය වෙනස් වෙන්නේ නැහැ. මේ සෝඩියම් ප්‍රතික්‍රියා කරපු ජලය දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙලායි තියෙන්නේ. ඉතින් කොහොමද අද වීඩියෝ එක? මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.